අයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනාම අපේ රෙටිනටොනික්ස් YouTube channel එකට. අද පික් සිංහලෙන් වීඩියෝ අංක 7. අද ටිකක් අපි සාකච්ඡා කරන්නේ ටිකක් ඇඩ්වාන්ස් ටොපික් එකක්. එච්චරම ඇඩ්වාන්ස් නෙමෙයි, අපි කලින් සතිවල සාකච්ඡා කරපු ටොපික් අනුව බලනකොට ටිකක් ඇඩ්වාන්ස් එකක් අද කතා කරන්නේ. ඇනලොග් ADC, analog to digital conversion ගැන තමයි අපි අද කතා කරන්නේ. අපි ඉස්සෙල් බලමු ADC කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි දැන් මේ කලින් සතිවල ඔගොල්ලන්ට මතක ඇති, අපි කතා කරේ පින් එකක අපි ගත්තොත් අපි අපේ MP Lab Express Evaluation Board එක අපි output එකක් ගැන කතා කරා නම්, අපි උදාහරණයක් වශයෙන් බලමු. අපි ඔගොල්ලන්ට මතක ඇති මේ D2 කියන LED එක අපි on off කරගත්තා. ඒ output එක ගැන කතා කරනවා නම් අපි කතා කරේ states දෙකයි output එකේ. ඒ කියන්නේ එක off එක on. off නම් 0, on නම් 1. එක හෝ බිඳුව. එහෙම තමයි output එකේ state එක තිබ්බේ. එතකොට ඒ වගේ state දෙකක් ගැන අපි කතා කරනවා නම් එතකොට අපි binary කියලා කියනවා. මොකද state දෙකක් තියෙන නිසා. එතකොට ඒ ස්ටේට් දෙක අයිති වෙන්නේ ඩිජිටල් පැත්තට. මොකද ඩිජිටල් සිස්ටම් එකකට, මතක තියාගන්න, ඩිජිටල් සිස්ටම් එකකට හැම තිස්සෙම අඳුනගන්න පුළුවන් වෙන්නේ එක්කෝ බිඳුව එක්කෝ එක. ওই දෙකේ අතරමැදි ස්වභාවයක් අඳුනගන්න බෑ. ඒ නිසා ඒක ඩිජිටල්. එතකොට අපි ඉන්පුට් එකක් ගැන කතා කරොත්, මතක ඔයගොල්ලෝ මතක ඇති S2 ස්විච් එකෙන් අපි ඉන්පුට් එකක් දුන්නා RA5 එකට. ස්විච් එක ඔබපු නැති වෙලාවට මෙතන ඉන්පුට් එකේ වැලියු එක 1යි, ස්විච් එක ඔබපු වෙලාවට 0යි. 1O බිඳුව, 1O බිඳුව. එතකොට එකක් ඩිජිටල්, එකක් බයිනරි, එකක් ඩිජිටල්. පික් වල තියෙනවා අපිට ඕන නම් මේ බිඳුවත් එකක් අතර අගයන් අඳුනා ගැනීමට ක්‍රමවේදයක්. ඒකට අපි කියන්නේ ADC කියලා, analog to digital conversion. අපි බලමු මොකද්ද මේ ADC කියන්නේ කියලා. දැන් මේ තියෙන්නේ අපි PIC එකක input එකක් ADC input එකක් හැටියට configure කරගත්තොත් ඒ වගේ input එකක model එක. දැන්ට මේක මේ diode ගැන හිත, මේ ඇත්තම protection diodes, මේවා ගැන හිතන්න යන්න ඕනේ නැහැ. මෙන්න මේ රූප සටහනේ මෙන්න මෙතන බලා ගන්න. මේ රූප සටහනේ මේ switch එකයි මෙන්න මේ capacitor එකයි ගැන බලා ගන්න. එතකොට මේ තමයි analog input pin එක. ඒ කියන්නේ අපි තුන් මෙතන switch එකක් connect කරා නම් අපි switch එක එබුවොත් මෙතන ඕන මෙතන voltage එක බිඳුව වෙයි. switch එක එබුව නැත්තම් one way. එතකොට අපි මෙන්න මේ වගේ මේක ADC හැටියට configure කරගත්තාම මෙන්න මේ වගේ circuit එකක් තමයි ඒ input එකට set වෙන්නේ. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? අපි මෙතනට යම්කිසි voltage එකක් connect කරොත්, ඒ කියන්නේ බිඳුවත් පහත් අතර. එතකොට බිඳුව අපි ගන්නෙ 0 volts. බිඳුව 0 volts අපි ගන්නෙ බිඳුව හැටියට. එතකොට අපි සාමාන්‍යයෙන් ඩිජිටල් ඩොමේන් එකේ, අපි කියනවා ඩිජිටල් ඩොමේන් එකේ 5 වෝල්ට්ස් ගන්න එක හැටියට, ඒ කියන්නේ 5 වෝල්ට් එක හැටියට ගන්නේ, බිඳුව ගන්නේ බිඳුව හැටියට, 0 වෝල්ට්ස් ගන්නේ බිඳුව හැටියට. නමුත් අපි මේ දෙක අතරමැද අගයක් දුන්නොත් මෙන්න මේ වගේ සර්කිට් එකකින් තමයි ඒක මෙෂර් කරන්නේ. ඇත්තට මෙතන තියෙන්නේ එක්තරා කොටසක් පමණයි සර්කිට් එකේ. කොහොමද මෙෂර් කරන්නේ? අපි හිතමු අපි මේ දෙක මෙතනට වෝල්ටේජ් එකක් දුන්නා 2.5 volts. දුන්නට පස්සේ අපි analog to digital conversion එක on කරාම අපේ PIC එක ඇතුලෙන් කරන්නේ මේ switch එක යම්කිසි වෙලාවක් close කරලා තියෙනවා. මේකට කියනවා sampling switch කියලා. මේක යම්කිසි වෙලාවක් close කරලා තියලා, මේක close කරලා තියලා ඊළඟට මේක open වෙනවා. ඊට පස්සේ මේ switch එක close කරාම මෙන්න මේ C hole කියන capacitor එක charge වෙනවා. ඒ මෙතන තියපු voltage එක ළඟට value එකකට charge වෙනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන circuitry එකකින් මේ මෙතන තියෙන voltage එක
මෙෂර් කරනවා. එතකොට ඒ සර්කිට්‍රි එක ඇනලොග්. මොකද ඒකට පුළුවන් 0.5 නෙමේ 0.5 අතර ඕනෑම වැලියු එකක් මෙෂර් කරන්න. අපි තුමු 0.5 අතර ඕනෑම වැලියු එකක් මෙෂර් කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ ADC transfer function. මෙතන තියෙන ඔගලට පේනවා ඇති අපි 0.5 අතර වැලියු එකක් pick එකට දුන්නාම මේක 10 bit pick එකක්, 10 bit ADC එකක් තියෙන pick එකක්. ඒ නිසා අපිට 0.1023 අතර value එකක් pick එක දෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති අපි pick එකට මෙතනට දුන්නේ analog voltage එක. නමුත් pick එක අපිට මෙතනින් measure කරලා automatically digital value එකක් තමයි අපිට දෙන්නේ. ඒගොල්ලන් තේරුම් ගන්න ඕනේ analog to analog and digital කියන value දෙකේ වෙනස. දැන්ට මේක මම තියාගන්න මේක සමහරට අපහැදිලි ඇති. එහෙම අපහැදිලිකමක් තියෙනවා නම් මට අමකට අපිට අපේ වීඩියෝ එකට comment එකක් දාන්න. මම බලාපොරොත්තු වෙනවා පස්සේ analog to digital conversion ගැන ටිකක් in depth වීඩියෝ එකක් දාන්න. ඉතින් ඒ නිසා මේ දැන්ට මේක මතක තියාගන්න. එතකොට මතක තියාගන්න ඔයගලන්ට අපේ මේ program එක run කරනකොට අපිට pick එක දෙන value එක 0.1023 අතර value එකක් තමයි දෙන්නේ. මොකද මේක 10 bit ADC එකක් නිසා. Right. එතකොට අද අපි කරන්න යන්නේ අපි ගියොත් අපේ Epilep Express Evaluation Board එකට. ඔයගලන් පේනවා ඇති RA4 කියන pin එකට මේ වගේ port එකක් connect කරලා තියෙනවා. මේ port එක potentiometer එකක්. මේක දැන් මේ කියන්නේ CW කියලා, ඒ කියන්නේ දක්ෂිණාවර්තව කැරකෙව්වොත්. දක්ෂිණාවර්ත කැරකෙව්වොත් මෙතන voltage එක 3.3 volts වෙනකන් යනවා. වාමාවර්තව කැරකෙව්වොත් මෙතන voltage එක බිඳුව වෙනකන් යනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ 0 to 5 volt system එකක් ගැන. නමුත් දැන් මේ pick එක 3.3 නිසා අපි 3.3 voltage එක ගන්නේ high හැටියටත් 0 volts ගන්නේ low හැටියටත්. එතකොට 3.3 value එක තමයි 1, 0 volts කියන්නේ බිඳුව. එතකොට අපි ADC values ගැන හිතුවොත් අපිට ලැබෙන analog value එක ගැන අපි හිතුවොත් ඇත්තටම මම කියන්නේ analog value එකක් කියුවාට අපිට ඒකේ digital value එකක් තමයි ඉන්නේ. ඒ නිසා අපි analog value ගැන හිතුවොත් මේ switch එක වාමාර්ථව කරකවලා අන්තිමටම වාමාර්ථව කරකවලා තිබ්බොත් මෙතන voltage එක බිඳුවයි. එහෙනම් අපිට බිඳුව කියන digital value එක එයි. එතකොට clockwise කරකවලා තිබ්බොත්, ඒ කියන්නේ දක්ෂිණාවර්තව අන්තිමටම කරකවලා තිබ්බොත් මෙතන voltage එක 3.3. ඒ කියන්නේ අපිට return වෙයි 1023 කියන value එක. Right. එතකොට අපි අද කරන්නේ හරි simple. අපි අද කරන්නේ මේ port එක කරකවලා අපිට එන ADC value එක මේකේ තියෙන UART එකෙන් එළියට දාලා අපි මේ computer එක හරහා බලා ගන්න පුළුවන් මොකද්ද value එක කියලා. අපි ඒක තමයි කරන්නේ. Right. අපි බලමු අද අපි ලියන program එක දැන් කොහොමද අපි ලියන්නේ කියලා. අපි කරන්න යන දේ MPLAB Express board එක MPLAB Express Evaluation Board එක අනුසාරයෙන් බැලුවොත් අපි කරන්න යන්නේ මෙන්න මේ port එක කරකවලා මේක දැන් දක්ෂිණාවර්තව කරකවුවොත් අර අපි කලින් කතා කරපු pin එකේ voltage එක 3.3 වෙයි. වාමාවර්තව කරකවුවොත් ඒ voltage එකේ sorry ඒ pin එකේ voltage එක බිඳුව වෙනකන් යයි. ඒ අපි හදන්නේ මේක කරකවලා ඒක ADC value එක අපිට ලැබෙන ADC value එක මෙන්න මේ USB port එක හරහා terminal program එකකින් අපේ computer එකේ පෙන්වීම තමයි අපි කරන්න හදන්නේ. ඉතින් මේක ඔයගලන්ට මේක use කරලා මේ ADC value එක ඔයගලන්ගේ PC එකේ පෙන්වුවට පස්සේ ඊළඟට ඔයගලන්ට පුළුවන් ඒ value එකම use කරලා මේක කරකවනකොට මේ LED ටික අනුපිළිවෙලින් දැල්වෙන්න ආයි
අනිත් පැත්ත කරකවනකොට LED ටික අනුපිළිවෙලින් ඕෆ් වෙන්න ඒ ආදී වශයෙන් කරගන්න පුළුවන්. දැන් අද අපි කරන්නේ අර පාට් එක විතරයි. මේ මේක කරකවලා අපිට එන ADC values pic එකේ terminal sorry අපේ PC එකේ terminal program එකක් කරහා බලා ගන්න විදිය. Right. දැන් මම MPLAB XID එකේ ADC කියලා ප්‍රොජෙක්ට් එකක් හදාගෙන තියෙනවා. මම මේක ඕගලන්ට පෙන්නුවේ නෑ මේ පාර. මොකද දැන් ඕගලන් දන්නවා කොහොමද ප්‍රොජෙක්ට් එකක් හදාගන්නේ, කොහොමද ඒ අදාළ ප්‍රොජෙක්ට් එකට අපි වැඩ කරන්න පික් එක දාගන්නේ. ඒ හැම දෙයක්ම ඕගලන් දන්නවා. ඒ නිසා මම මේක හදාගත්තා ADC කියන ප්‍රොජෙක්ට් එක. දැන් අපි ඊට පස්සේ හැමතිස්සෙම කරන වගේ අපි යූස් කරන්නේ MCC එක. එතකොට අපි tools ගිහිල්ලා embedded MCC එක open කරනවා. දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා MCC කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඒක ගැන කියන්න යන්නේ නැහැ. ඒක open වෙනකන් අපි බලමු අපේ pins පිළිබඳ. එතකොට අපිට අවශ්‍ය වෙනවා ඉස්සෙල්ලා මෙන්න මේ pin එක ADC pin එකක් කරගන්න. RA4 කියන pin එක. ඒ pin එක මතක තියාගන්න. අපි යනවා දැන් අපේ MCC configuration එකට. එතකොට අපි ඉස්සලා කරන්නේ දැන් මේ තමයි project resources. දැනට අපිට තියෙන අපිට project එකට දීලා තියෙන resources. අපි කරන්නේ දැන් මේ තමයි device resources. ඒ කියන්නේ මේ project එකේට දෙන්න පුළුවන් තාම දීලා නැති මේ pic එකේ තියෙන resources. එතකොට අපි කරන්නේ මේ ADC කියන resource එක project resources වලට add කරනවා. එතකොට ඔයගොල්ලන් ගන්න තියෙන්නේ ADC ADCC කියන එක මම පස්සේ කියන්නම්. AD ඇත්තටම ADCC කියලා කියන්නේ මේ module එකට කියන්නේ ADC ඇත්තටම ADC squared කියලා. මොකද මේකේ සාමාන්‍ය pic එකකට වඩා, يعني කලින් ආපු pic එකකට වඩා වැඩි computational power එකක් ADC එකට තියෙන නිසා තමයි ADCC කියලා ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලන්ට නමුත් සමහර pic වල ඔයගොල්ලන් බැලුවොත් මෙතන තියෙන්නේ ADC කියලා. ඒ නිසා ඒක එහෙමයි. දැන් අපි කරන්නේ ADC කියන module එක double click කරලා දැන් ඔයගොල්ලන්ගේ project resources එකට ADCC කියන ගිහිලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ADCC කියන එකේ functionalities. අපි කරන්නේ අපි operating කියන එක basic තෝරගමු. දැන් ඔයගොල්ලන්ට පේනදි කලින් කිව්වා, මම කලින් කිව්වා ADCC කියන එකේ ගොඩාක් functionalities තියෙනවා කියලා. ඔයගොල්ලන්ට පේනදි මේ තියෙනවා මෙතන accumulate mode, average mode, low pass filter, burst average mode ඔව ගොඩාක් ඒවා තියෙනවා. කලින් ආපු pic වල මේවා තිබ්බේ නැහැ. දැන් මේක මේ අලුත් pic එකක් නිසා මේක ගොඩාක් functionalities තියෙනවා. ඒ නිසා තමයි අර ADCC කියන එක C අකුරු දෙකක් තියෙන්නේ ADC කියනට වඩා. right. okay. basic mode තේරගත්තා. එච්චරයි දැන්ට කරන්න තියෙන්නේ. ඒක තේරලාමයි තියෙන්නේ. දැන් අපි කලින් කතා කරා වගේ RA4 කියන එක. මොකද මේ port එකට සම්බන්ධ වෙලා තියෙන pin එක unlock කරගන්නවා. අපි යනවා මෙතෙන්ට. දැන් ඔයාලට පේනවා මේ ADCC කියන module එක pin manager එකේ පෙන්නනවා. අපිට තියෙන්නේ මෙන්න මේ ANX කියන input. මේ කියන්නේ අපිට ඕනම pin එකක් analog input එකක් හැටියට convert කරගන්න නම් මේ lock එක ඒ අදාළ pin එකට එක lock කරගන්න ඕනේ. අපිට එතකොට අපිට ඕනේ අපි මෙතනින් ආයි බැලුවොත් RA4 කියන pin එක තමයි unlock කරන්න ඕනේ. එතකොට අපි මේ ANX input කියන row එකේ RA4 මේ තියෙන්නේ. මෙතන මේ port A 4 ඒක lock කරගන්න. ඔබන පේනවා ඇති lock කරගත්තාම මෙන්න මෙතනට දැන් මේ pins මේ analog pin වල මේ මෙතනට ඒ RA4 කියන එක වැටලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේකට RA4 නැතුව හොඳ නමක් දෙන්න, ටිකක් meaningful නමක්. එතකොට අපිට මේක දැනගන්න පුළුවන් වෙන විදිහට අපිට මෙතනට මේ pin එකට නමක් දෙන්න ඕන නම් අපි යන්න ඕනේ ආයි මේ pin module කියන එකට. right. දැන් මේ බලන්න මේ custom name. දැන් මේ RA4 කියන pin එකට මේ custom automatically මේ MCC එකේ නමක් දීලා තියෙනවා
මේ channel NA4 කියලා. අපි එක මකලා අපි දෙමු pot කියලා. Right? අපි pot කියලා දෙමු. Right? එතකොට අපි pot කියලා දුන්නා. දැන් ඒක හරි. එතකොට තවත් අපිට වැඩක් කරන්න තියෙනවා අපි MCC එකේ ඉන්නකොට අපිට ඕනේ අපිට මේ පෙන්නන value එක මේ pin එකේ හරහා ADC වලින් අපිට පෙන්නන value එක මේ serial port එකක් හරහා නැත්නම් terminal program එකක් හරහා බලා ගන්න. අපි ඒකට කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඇත්තටම මෙන්න මේ pic එකේ මේ MP Lab Express Evaluation Board එකේ මම කලින් එදා පෙන්නුවේ අර තවත් pic එකක් තියෙන්නේ. ඒ pic එකෙන් තමයි මේක program කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට දැන් 16F18855 කියන pic එකේ F188TXU කියන port එක මෙන්න මේ pic එකේ, ඒ කියන්නේ අර අපිට communication වලට use කරන pic එකේ, ඒ ඇත්තට මේක pic 18F sorry pic 18LF25K50 කියන pic එකේ RX කියන pin එකට connect වෙලා තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මොකද මේ ඇත්තටම මේ pic එකේ සරලව කියනනම් මේ pic එකේ තියෙනවා serial to USB converter එකක්. ඒ කියන්නේ software එකෙන්ම program කරලා. එතකොට අපි මෙන්න මේ pin එක හරහා අපිට ලැබෙන value එක එළියට එවුවොත් RC7 එකට මේ pic එක automatically ඒක USB එක හරහා terminal program එකකින් අපිට බලා ගන්න පුළුවන්. අපි එතකොට ඒක කොහොමද කරන්නේ? ඇත්තටම හරි simple. ඒක කිපම් කිව්ව දේ පොඩ්ඩක් මේ ටිකක් සංකීර්ණයි කියලා හිතුණට මේ හරි ලේසින් එක කරන්න පුළුවන්. අපි ඉස්සලා කරන්නේ UART එකක් අපේ ප්‍රොජෙක්ට් එකට දාගන්නවා. UART. අපි පස්සේ කතා කරමු UART කියන්නේ මොකද්ද කියලා. දැන් හිතන්න මේකෙන් තමයි අපිට අපේ ADC value එක අනිත් pic එකට යවන්න පුළුවන් hardware device එක මේක කියලා හිතන්න. අපි ගිහිල්ලා මේ තියෙන EUSRT කියලා ඒක double click කරගන්න. මම මේ ගැන මොකද දැන් කතා කරන්නේ නැහැ. මොකද වෙනම පාඩමක් මේ සම්බන්ධයෙන් ඉස්සරහට තියෙනවා. මේක ටිකක් advance පාඩමක්. ඒ නිසා මම මොකද කතා කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. දැන්ට මේක මම මේ කරන විදිහටම කරන්න. අපි මොකද අපි ADC ගැන විතරයිනේ කතා කරන්නේ. ඒ නිසා අපි පස්සේ මේ ගැන කතා කරමු. මේක double click කරන්න. Right. එතකොට දැන් මේ ආවා EUSRT එක. එතකොට 9600 board rate. ඒක එහෙම කියන්නේ මේ board rate එක මත තියාගන්න. මොකද ඔයගොල්ලන්ගේ terminal program එකේ මේ board rate එක ඔයගොල්ලෝ set කරන්න ඕනේ. වැදගත් දේ තමයි redirect stdio to usart කියන එක on කරගැනීම. ඊට පස්සේ අපි බලමු අර කලින් කතා කරපු pin එක. මෙන්න මේ pin එක. Sorry. මෙන්න මේ pin එක. ඒ කියන්නේ මේ pic එකේ මෙන්න මේ pin එක RC node කියන එක UART එකේ TX pin එක transmit pin එකට set වෙලාද කියන එක බලන්න ඕන. දැන් මේක බලාගෙන යන්න. ඔයගොල්ලන්ට පේන ඇති ඒක දැනට TX UART එකේ TX pin එක ට select වෙලා තියෙන RC6 කියන එක. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ RC node කියන එක. එතකොට අපි ඒක set කරගමු මෙතනින්. අපි set කරගමු RC height එක පොඩ්ඩක් බලමු. RC node. එතකොට අපි මෙතනින් ගිහිල්ලා මෙන්න දිනා මෙතින් මේ TX කියන row එකේ මේ RC node කියන එක ඡේදන වෙන මේ මෙතින් මෙන්න මේක select කරගන්න. Right. එතකොට ඒක select කරගෙන ඕගොල්ලෝ මේක unselect කරගන්න. මේ unlock එක හරින්. Right. දැන් මේ RC node කියන pin එක තමයි TX එකට select වෙලා තියෙන්නේ. Right. දැන් හරි. දැන් ඉතින් මේක generate කරගන්න. Automatically
MCC එක ඔයගලන්ට කෝඩ් එක ජෙනරේට් කරනවා හැම දෙයකම. ඒ කියන්නේ එතන තියෙන කම්ප්ලෙක්සිටි එක MCC එක නිසා හක් කරනවා. නැත්නම් ඔයගලන්ට වෙනවා ඒ රෙජිස්ටර්ස් වලට ගිහිල්ලා අදාළ විදිහට හැමදේම සෙට් කරන්න. නමුත් ඒක දැනගන්න දැනගත යුතුයි. නමුත් මේ අවස්ථාවේදී අපිට කතා කරන්න බෑ. මොකද ඒ කියන්නේ ඒ තරම් දුරට යන්න බෑ. අපි මේක බොහොම බේසික් ලෙවල් එක නිසා අපි සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. අපි පස්සේ අපි බලමු කොහොමද රෙජිස්ටර් ලෙවල් එකට ගිහිල්ලා මේවා device configure කරගන්න හැටි කොහොමද කියලා අපි බලමු. Right. දැන් අපි main එකට යනවා. කලින් කරා වගේ මෙන්න අපේ main loop එක. දැන් එතකොට අපිට අපි ආයිත් යනවා අපේ header එකට ගිහිල්ලා අපි යනවා adc.h කියන header file එකට. එතකොට ඒක ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති functions. දැන් මේ ඔක්කොම functions macros නෙමෙයි. මේ functions කීපයක් දිලා තියෙනවා අපිට adc value එක බලන්න. එතකොට අපි මේකෙන් තෝරගන්නේ මෙන්න මේ function එක adc get single conversion. ඒ කියන්නේ අපිට පුළුවන් adc එකෙන් එක conversion එකක්, කියන්නේ එක voltage එකක් adc එකට convert කරලා මේ function එකෙන් බලන්න. එතකොට අපි මේක right තව එකක් function පිළිබඳ තමයි මේ කියන එක. දැන් function එකක් ගත්තාම අද තියාගන්න මේ තමයි function name එක. adcc get single conversion can එක තමයි function name එක. එතකොට function එකක මේ වරහන් ඇතුලේ මෙතන value එකක් තියෙනවා නම් මෙතන මේ value එකකින් කියන්නේ මෙතන value එකක් තියෙනවා නම් ඒකින් කියන්නේ මේ function එකට අපි value එකක් දෙන්න ඕනේ මේ function එක හරියට වැඩ කරන්න කියන එක. Right? එතකොට මේ අවස්ථාවේදී adcc channel t number adcc channel t channel කියන්නේ අපි මේකට දෙන්න ඕනේ අපේ adc channel එක. දැන් ඒගොල්ලන්ට බලා ගන්න ඕන නම් මේ adcc channel t කියන එකට දෙන්න පුළුවන් values මොනවද කියලා මේක මෙතෙන්ට ගිහිල්ලා controllable mouse එක left click කරොත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ නම් වලින් ඕන එකක් ඒතන වරහන් ඇතුළට දෙන්න පුළුවන්. නමුත් අපිට මේ වෙලේ දෙන්න ඕනේ මේ pot කියන එක. මොකද pot කියන channel එක ගැන තමයි අපි උනන්දු වෙන්නේ. pot කියන value එක තමයි අපි දෙන්න ඕනේ. Right? තවත් shortcut එකක් මම දැන් කියන දෙන්න මෙතෙන්ට ආපු නිසා දැන් ඔයගොල්ලන්ට මතකයි අපි කලින් function එක බැලුවා මීට මොහොතකට කලින් අපි function එක ගැන බලලා function එකේ වරහන් ඇතුළට දාන්න ඕන value එක තමයි value එක තෝරගන්න තමයි මෙතෙන්ට ආවේ. දැන් අපි කොහොමද ආයෙත් එතනට යන්නේ? සාමාන්‍යයෙන් කරන්න ඕනේ අපි මේ scroll කරලා තමයි අපිට යන්න වෙන්නේ. නමුත් මේ mplabx ID එකේ තියෙනවා හරි handy function ක්‍රමවේදයක් මේ කියන්නේ. මෙන්න මේ මෙතන තියෙනවා මේ back button එක last edit කියන එක ඔබන්න. Right? ඒක එබුවාම automatically සමාවෙයි. මට වැරදුනා. ඒක නෙමෙයි මෙන්න මේ බටන් එක. හරි? Go back to adcc.h. ඒක ඔබන්න. ඒක බොහම ඔයගලංග අන්න එතනට ගියා. Right? ඒක ගොඩාක් useful program එක ගොඩාක් ලොකු වෙනකොට ඔයගලන්ට එක තැනක යන්නත් ආයෙ එතනට යන්නත් ඒ වගේ ක්‍රමවේදයක් භාවිතා කරන්න පුළුවන්. දැන් එතකොට මේ function එකේ වරහන් ඇතුළට එන වරහන් ඇතුළට එන value ගැන අපි සාකච්ඡා කරා. එතකොට මේ function එකේ මෙතෙන්ට value එකක් එනවා නම් මේ එළියට value එකක් එනවා නම් ඒ කියන්නේ මේ function එකකින් value එකක් අපිට දෙනවයි කියන්නේ. ඇත්තට මේ අවස්ථාවේදී එන්නේ adcc value එක තමයි return වෙන්නේ. Right? එතකොට MCC එකෙන් generate වෙන functions වල තවත් ඔයගොල්ලෝ දැනගන්න ඕන function එක ගැන මෙන්න මේ part එක කියවන automatically ඒගොල්ලන් generate වෙනවා. මෙන්න මේ part එක කියවුවම ඔයගොල්ලන් තවත් දැනගන්න පුළුවන් මොනවද මේ function එකට දෙන්න ඕන value එක function එකකින් return වෙන්නේ මොකද්ද. ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. Right. අපි ඊතල මේක ගමු.
මේක අපි දැන්ට කොපි කරලා අපි මේ ලූප් එකට යනවා. මේ වෙන sorry ඒ වෙන ප්‍රෝග්‍රෑම් එක මේ ලූප් එක right මෙතන මේ ලූප් එකට ගිහිල්ලා අපි මේ ලූප් එක මේක ෆන්ක්ෂන් එක කොපි කරා. එතකොට අපි මේ ෆන්ක්ෂන් එකේ ට පාස් කරන වැලියු එක පොට්, මොකද පොට් එකේ වැලියු එක තමයි අපිට ඕනේ. එතකොට අපි මේ ෆන්ක්ෂන් එකෙන් රිටර්න් කරන වැලියු එක ගන්න අපි දාමු. අපි මෙතන variable එකක් define කරනවා. දැන් මෙතන අපි define කරන්නේ int variable එකක්. int variable එකට ඔයගොල්ලන් දන්නවා ඇති සමහර විට බිංදුව ඉඳන් 65535 වෙනකන් values තියෙන්න පුළුවන්. ඇයි අපි int එකක් ගන්නෙ? අපිට return වෙන ADC value එක බිංදුවත් 1023ත් අතර තියෙන්නේ. අපි මෙතන char variable එකක් define කරොත් එහෙනම් ඒ char variable එකට hold කරන්න පුළුවන් maximum value එක 255. ඒ කියන්නේ බිංදුවත් 255ත් අතර value තමයි char එකේ තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට char variable එකක් දාන්න බෑ. අපි මෙතනට දාන්නේ int කියලා. right. එතකොට අපි int එක දා int කියන value එක දාලා අපි දාමු එතනට pot pot ADC කියලා. right. අපි මේ pot ADC කියන එකට තමයි අපි අර function එකේ value එක copy කරගන්නේ. ඊළඟට අපි දාමු අපි තවත් variable එකක් define කරනවා. මම කියන්නම් ඇයි ඒක අපි define කරන්නේ කියලා පස්සේ. ඒක දානවා previous pot value කියලා. ඔව් previous pot ADC කියලා. දැන් අපි කරන්නේ මේ pot ADC කියන එක මේක equate කරනවා. එතකොට මේ අවස්ථාවේදී ඇත්තටම වෙන්නේ pot කියන එතන pot එකේ ADC value එක මේ pot ADC කියන variable එකට මේ function එකකින් විසින් copy කරන එක තමයි මේ function එකකින් වෙන්නේ. ඊළඟට oops ඊළඟට අපි මෙන්න මේ මෙහෙම ලියනවා. right. ඒ කියන්නේ pot ADC එක කලින් ADC value එකට සමාන නොවේ නම් තමයි මේ මෙතන අපි යමක් කරන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම මේ අවස්ථාව මෙහෙම කරාම ඔගලන්ට output වෙන්නේ වෙනස් වෙච්ච pot value එකක්. මතක තියාගන්න. නැත්නම් හැමතිස්සෙම මේ pot ADC value එක මෙතන මේ ස්ටේට්මන්ට් එක නැත්තම් නිතරම මේ pot ADC value එක පෙන්නයි. නම් දැන් ඔයගලන්ට pot ADC value එක update වුනහම තමයි මෙතන තියෙන මේ මෙතන මොන හරි අපි දාන කෝඩ් එක කරන්නේ. right. අපි දැන් මෙතනට අපි use කරනවා ඊළඟට printf statement එක. අපි මේ printf statement එක අපිට use කරන්න පුළුවන් වෙන්නේ අපි අර කලින් ඔයගලන්ට මතක ඇති UART එකේ output එක stdio එකට direct කරපු නිසා මේ printf statement එක use කරන්න පුළුවන්. අපි දානවා pot adc equals ඊළඟට එතන මම මේ කරපු එක මට printf statement ගියාම printf statement අපා නිතරම use කරන්න නිසා alien එක ගියත් හැමදාම වර්ධින වෙන නිසා මම මේ copy කරලා තිබ්බා. right. දැන් මේ statement එක ගැන printf statement මේ statement එකෙන් කරන්නේ අර ඔයගොල්ලන්ගේ serial terminal එක හරහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔගලන්ගේ ADC value එක. මම මේක ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද මේක මේ ගැන ඔයාලන්ට ගොඩාක් ඔගලන්ගේ මේ ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්, Google කරොත් බලා ගන්න පුළුවන්. මමත් මේක නිතරම use කරන්නේ නැහැ. ඉතින් මමත් කරේ මේ Google එකෙන් හොයලා තමයි මේක දාන්නේ. මේකෙන් කොහොම හරි කරන්නේ pot ADC කියන value එක print කරලා
මේ සමාන ලකුණෙන් පස්සේ පොට් ADC කියන value එකේ මේ value එකේ ඒත් අදාළ අගය string එකකට convert කරලා එළියට output කර ගැනීම තමයි මේකෙන් කරන්නේ. right? එච්චරයි. දැන් මෙතන තවත් අපි දෙයක් කරන්න ඕන හැමදෙස්සම මේ loop එකේ මේ previous value එක equate කරන්න ඕනේ. current value එකට. එතකොට ඊළඟ පාර previous value එකට කලින් current value එක හැමදෙස්සම equate කරන්න ඕනේ මේක හරියට වැඩ කරන්න. right. දැන් අපි බලමු බිල් කරා. right හරියට බිල් වුණා. හොඳයි. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අපේ බෝඩ් එකට දාන එක. කියනවා අපේ එක්ස්ප්ලෝරර් එකට. එක්ස්ප්‍රෙස් අයියේ බෝඩ් එක මෙතන තියෙනවා. ඊපස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක තියපු තැනට ලියපු තැනට ගිහිල්ලා ඒක හෙක්ස් ෆයිල් එක කොපි කරගන්නවා. ADC මේක ඔයගොල්ලන් දන්නවා ඉතින් මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. දැන් මම මේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එකේ hex code එක MPLAB Express Evaluation Board එකට load කරලා බැලුවා. නමුත් ඇත්තටම කිසිම දෙයක් terminal එකේ පෙන්වුවේ නැහැ. ඉතින් එපාරමම කරේ මං හිතුවා configuration එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම configuration එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. MCC එකට ගිහාම ඕගොල්ලන්ගුත් සමහරට මේකම කරයි. ඒ නිසා එක මතක තියාගන්න. මම කරපු වැරද්ද කරන්න එපා. EUSR එකේ මේ section එකේ මේ enable transmit කියන එක මම click කරලා නැහැ. මේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේක නම් click කරලා නැහැ. මේක click කරන්න ඕනේ නැත්නම් අපේ UART එකෙන් transmission එක TX එකෙන් එළියට දෙන්නේ නැහැ. ඒ නිසා මේක click කරන්න. අනිවාර්යයෙන්ම click කළ තිබිය යුතුයි. දැන් ආයි generate කරන්න. අනිත් code එක අනිත් ලියපු code එක ඒ විදිහටම තියෙනවා. දැන් generate වුණා. ඊට පස්සේ අපි යනවා i programs files වලට project එකට ගිහිල්ලා compile කරනවා. compile වුණා. දැන් ඊට පස්සේ අපේ hex file එක තියෙන තැනට යනවා. මේ තියෙන අලුත් hex file එක. hex file එක අරගෙන අපි දානවා express board එකට. right? දැම්මා. අපි බලමු අපේ terminal program එක on කරගෙන. right. මේ terminal ඇත්තම ඔයගොල්ලන්ට පේනවා ඇති. terminal program එකට receive වුණාට ඒකේ මේ මම වෙන program එකක් පාවිච්චි කරනවා. මේක දැන් මට පේනවා මේ program එක මෙතන data increment වෙන නිසා stuck වෙනවා කියලා. ඒ නිසා මම මේක close කරලා මගේ ළඟ තව terminal program එකක් තියෙනවා. මම ඒක open කරගන්නවා. මේ terminal කියන එක දැන් ඒකේ ඇත්තට com3 පෙන්වනවා. මේ com3 එක detect කරන්නේ අපේ අර 18f pic එක ඇත්තටම serial to USB converter එකක් හැදෙන්නේ. ඒ කියන්නේ එකකින් virtual serial port එකක් තමයි හදලා තියෙන්නේ. ඒක සරලවම මේ com3 එක පෙන්වන්නේ.
මට වෙනත් වෙන වෙන කොම්ස් නෑ. ඒ serial port එක තමයි පෙන්නන්නේ. මම මේක select කරා, එක connect කරගත්තාම දැන් ඔයාලට පේන ඇති ADC value එක එනවා. ඇත්තටම දැන් අපි මේ board එක අරගෙන කරකවුවොතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ADC value එක ඒ කරකවන දි වෙනස් වෙනවා. දැන් මම full ම කරකවුවා 2023 වගේ තමයි පෙන්වන්නේ. ඉතින් ගොඩක් noise පෙන්වනවා. ඒ නිසා තමයි 2023 2021 කියලා පෙන්වන්නේ. ආයි අපිට මේක බිංදුවට කරකවුවොත් බිංදුව කියලා පෙන්වෙනවා. බිංදුව දැන් මෙතනදී වෙන්නේ මේක නැවතුනේ බිංදුව ඊළඟ date එකත් බිංදුව. ඒ නිසා කලින් date එක වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ ආපු ADC value එක නිසා ඒක පෙන්වන්නේ නැහැ. අපි ආයි පොඩ්ඩක් මේක කරකවුවොතින් මේක ආයි එන්න පටන් ගන්නවා. right ඒක තමයි මේ first ma program එක. අපි මම ඊළඟට ආයෙත් දැන් තවත් පොඩ්ඩක් මේ program එකක් ලියලා පෙන්නන්නම්. ඒක වෙන 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 දෙයක් නෑ. මම ඒ program එක ලියන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්නේ නෑ. නමුත් මම program එක පෙන්නන්නම්. ලිව්වට පස්සේ මේ ADC එක value අරගෙන ඒ value එකේ value කණුව මේ LEDs පිළිවෙලින් පත්තු කරන්න program එකක්. මම මේ ප්‍රෝග්‍රෑම් එක ගියලා අපි ලෝඩ් කරන කලින් මම උගලන්ට ආයි පෙන්නන්නම්. මේ තියෙන්නේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක. මම කලින් ප්‍රෝග්‍රෑම් එකේ ලියපු කෝඩ් එකත් මම පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව මම මෙතන කරලා තියෙන්නේ ADC එක පොට් ADC කියන වේරියබල් එකට රීඩ් කරගෙන ඒක මම මේ බෝඩ් එකේ USB හරහා අපේ ටර්මිනල් ප්‍රෝග්‍රෑම් එකේ පෙන්වන්නත් ඊට අමතරව පොට් ADC value එක ඇනුව LED හතරක් පත් වෙන විදිහ තමයි කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් පොට් ADC කියන value එක බිඳුව නම් LED MP Lab X passive evaluation board එකේ LED හතරම off උත් පොට් ADC value එක 0.257 අතර නම් එක LED එකක් පත්තු වෙන්නත් පොට් ADC value එක 256 500 අතර නම් LED දෙකක් පත්තු වෙන්න ආදී වශයෙන් තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මම මේ program එක load කරගෙන තියෙන්නේ MPLAB Express evaluation board එකට. දැන් ඔයගොල්ලන්ට දැන් මම මෙතන මේ තියෙන්නේ comms window එක. අපි බලමු board එක පොඩ්ඩක් බලමු. මේ තියෙන්නේ board එක. එතකොට අපගලන්ට පේනවා ඇති අපි මේ port එක කරකවනකොට ADC එක value එක ක්‍රමයෙන් අඩු වෙන ගමන් පොඩ්ඩක් අපි port එක කරකවන්නේ වාමාර්ථව අඩු වෙන ගමන් මේ LED ටිකත් LED හතරම් පත් වෙලා off වෙනවා. දැන් මේ LED ඔක්කොම පත් වෙනවා port value එක වැඩි කරන නිසා. ආයි port value එක අඩු වෙනකොට LED ටික අඩු වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට. එතකොට අද අපේ pic tutorial එක ඉවරයි. අද එතකොට අද කතා කරේ ADC පිළිබඳව කොහොමද MCC එක පාවිච්චි කරලා ADC pin එකක් ADC කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන් ළඟත් මේ board එක තියෙනවා නම් බලන්න මේක කරලා මම ඊළඟ සතියේ වෙනකොට අපි අද වෙනකන් කරපු projects ඔක්කොටම link එකක් දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට board එක තියෙනවා නම් ඒ link එකෙන් project එකක් download කරගෙන තවත් බලන්න පුළුවන්. board එකක් නැති වුණත් ඔයගොල්ලන්ට project එක download කරගෙන MCC එක හදන files ව ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද කොහොමද registers MCC එක හරහා
කන්ෆිග කරලා තියෙන්නේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි අද අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. හැමදාම කියනා වගේ අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න, අපේ Facebook page එකක් තියෙනවා ඒකටත් ලයික් එකක් දාන්න. හැමදාම බොහොම ස්තුතියි. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.